ජාති ජරා මරණ වලින් අවසන් කර වෙලාවේ තමයි හැංගීම එන්නේ නැත්නම් අපිට ඉගෙන ගන්න පුළුවන් හරි මෙහෙම තමයි චක්‍රය තියෙන්නේ ජාති ජරා මරණ ගినాපු ගමන් එහෙනම් උපදින උපදින භවේ මැරෙනවා මම මැරෙන්නේ වයසට ගිහිල්ලා මැරෙන්නේ උපදින නිසා එහෙනම් මම ඉපදීම නැති කරන්නට මොකද ඒක තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉපදෙනවා කියලා කියන්නේ ඔබ මිය යනවා කියන එක කියපු ගමන් ඒක පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් වෙනවා අර වගේ සංසාර චක්‍රයේ දිගින් දිගට යනවා නම් කෙනෙක් යම හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳයි ඒක යන හැටි තමයි හරි. අපි තේරුම් ගත්ත බොහොම ලස්සන දර්ශනයක් කියලා අපිට ඉගෙන ගන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ඒක ඇතුළට ඔබවනවා සසර ප්‍රශ්නේ, ජාති ජරා මරණ. මොකද්ද මේ කියන්නේ? උන්වහන්සේට ඕනනේ හුදු දර්ශනයක් දේශනා කිරීම පමණක් නොවේ. උන්වහන්සේට අවශ්‍ය වුණා සත්වයන් මේක පුහුණු කරවලා මේකෙන් එතර කරවන්නට. ඒ නිසා බුදුදහම කියන එක හුදු දර්ශනයක් දැනුමක් පියන තැනින් අවසන් වෙන එකක් නෙවෙයි සාස්සුන් වහන්සේ ඒක නෙවෙයි අවශ්‍යලා තියෙන්නේ. හැබැයි මේ දැනුම අවශ්‍යයි. මේ දැනුම නැතුව මේ ගමන යන්නට බෑ. නැත්තම් වෙන වෙන පාරවල් වල යනවා. වෙන වෙන පාරවල් වල යනවා. ඒ නිසා මේ දැනුම මත පදනම් වෙලා තමයි පුහුණුව සිද්ධ වෙන්නේ. මේ පුහුණුව තුළින් තමයි නියම ලිබරේෂන් එකට පැමිණෙන්නේ. නියම ලිබරේෂන් එකට පැමිණෙන්නේ. එතකොට ඒකට දැනුම අවශ්‍යද පිය දැනුම අවශ්‍යද මේ පුහුණුවට අනිවාර්යෙන් ශ්‍රාවකයෙක් වශයෙන් දැනුම අවශ්‍යයි. දැනුම අවශ්‍ය වෙන ශ්‍රාවකිය වර්ග කීපයක් ඉන්නවනේ. නේය පුද්ගලයාට අනිවාර්යෙන් පැහැදිලි ලෙස ඒ දැනුම අවශ්‍යයි. පැහැදිලි ලෙස දැනුම අවශ්‍යයි. ඒකට කෙනෙක්ට සමාහලාවට හිතෙන්න පුළුවන්. මේක ඉගෙන ගත්තට තේරුමක් නැහැ. පුහුණු කරන්නට ඕනේ. නැහ හරියට පුහුණු කරන්න හරියට ඉගෙන ගන්නට. සමහර ලස්සන උපමා තියෙන්නට පුළුවන්. ඇපල් ගෙඩිය ගැන ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඇපල් ගෙඩිය රහ කාලා නැත්තම් ඒක දැනෙන්නේ නැත්තම්. ප්‍රශ්නේ දෙන්නේ ඇපල් ගෙඩිය කන්නට ඕනේ. ඒ ප්‍රකාශ කරපු කෙනා ඇත්තටම කෑවේ ඇපල්ද නැද්ද කියලා අපි දන්නේ කොහොමද? මිදි ගෙඩියක් කාලා ඇපල් ගෙඩියක් කියලා හිතාගත්තා නම් යා. ඇපල් ගෙඩියක් ලෙස දැනගන්නයි දැනුම ඕනේ. මෙන්න සමහර ලාවට වාක්‍ය කියවෙන්නට පුළුවන් ලස්සන ප්‍රකාශන. ඒ ප්‍රකාශනයේ පදනමට එන්න. මොකද්ද මේ ප්‍රකාශනයේ? ඇපල් ගෙඩියක් කන්නට ඕනේ රස දැනෙන්න. කතාව හරි ඇපල් ගෙඩිය ගැන ඉගෙන ගත්ත පමණින් ඒ රස දැනගන්නේ නැහැ. කතාව හරි. නමුත් ඔබ හරියටම ඇපල් ගහ ගාවට යා යුතුයි. ඇපල් ගෙඩිය හරියටම අඳුරගත යුතුයි. නිවනටපත් උනා කියන අය ඕනතරම් හිටියා. නිගණ්ඨනාත පුත්තේ දර්ශනේ හැටේ නිවන් දැකපු කෙනෙක්. සමහර ශාස්ත්‍රවරු දුක කෙලවර කරපු අය. පරම විමුක්ෂයටපත් වෙච්ච අය. ආලාර කාලම් උද්දකරාම පුත්ත කියන්නේ විමුක්ෂයටපත් වෙච්ච දෙන්නේ. ඔවුන්ගේ හැටියට. බෝසතාණන් වහන්සේ තමයි කියන්නේ මේක නියම විමුක්ෂය වෙන්නට බෑ. ඒ වගේම බුදුදහමේ හැටියට බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා අඥාව ප්‍රකාශ කරනවා රහත් බව ප්‍රකාශ කරනවා සමහර අය මේ ඔක්කොම ප්‍රකාශ කරන අය නියමිටම රහත්ද නෑ සමහර අය රැවටිලා බුදුරජාණන් වහන්සේ සනාක සමහර අය රැවටිලා චුන්ද රහත් නොවී රහත් කියලා කියනවා සමහර අය පේන විදිහ සමහර අය හරි ගස්සලත් නැතිව අපේන බොහෝ වෙලාවට හරි ගස්සන නැති මහා කාරණක නිසා ඊට පස්සේ සම්ප්‍රදායයෙන් බඳුනට පස්සේ මම ඉදක් කියවන්නේ සර්වස්තිවාදීන්ගේ තියෙන රහතන් වහන්සේ. මාධ්‍යමේ කියන්නේ ඉන්නත් රහතන් වහන්සේ. තේරවාදීන්ගේ ඉන්නත් රහතන් වහන්සේ. අන්නේ නිකායවල අන්නේ ආගම්වල ඉන්නවා විමුක්සේ ලැබපු අය. එහෙනම් මේ දැනුම අවශ්‍ය වෙන්නේ මොකද ඇපල් ගස් වගේ ගොඩක් ගස් තියෙනවා. සමහරවල් අපි හිතා ගන්නවා ඇපල් කියලා වෙන ගහකට. දැනුම අවශ්‍ය වෙන්නේ හරියටම ඇපල් කියන්නේ මොකද්ද කියලා දැනගත යුතුයි. ඇපල් ගහේ හැටි දැනගත යුතුයි ඇපල් ගහට යන පාර දැනගත යුතුයි. ඒකට තමයි හරියට ඇපල් ගහ ගාවට ගිහිල්ලා ඇපල් ගෙඩිය කන්නට පුළුවන්. ඇපල් ගෙඩිය අරන් ඇවිල්ලා දෙන්නේ නැහැ අපිට කවුරු. දෙන්නේ දෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් අපිට කියන මේක ඇපල් කියලා වෙන ගෙඩියක් දුන්නා. ඒත් අපි දැනන් ඉන්නේ නම් මොකද්ද ඇපල් කියලා. ඒ නිසා දැනුම කියන එක අවශ්‍යයි නිහිය පුද්ගලයාට මේ ගමන යන්නට. නිස්සය මුත්තක භික්ෂුවක් වෙලා කැමැති තැනකට ගිහිල්ලා කැලේ ගිහින් භාවනා කරන්න. හැබැයි මේක පරිපූර්ණව ඉගෙනගෙන යන්න. එම නැත්තම් ගුරුවරයෙක් ගාව ඉඳගෙන දිනපතා කමඨහන් නිතර නිතර කමඨහන් අරගෙන පිරිසුදු කරගෙන මේක. හැබැයි මේ දෙන්නටම දැනුම ඕනේ. ගුරුවරයා ගාව ඉඳගෙන කරා දැනුම තමයි ලැබෙන්නේ. දුරට ගිහිල්ලා දැනුම තමයි ලැබෙන්නේ. මොකද්ද ඒ අවශ්‍ය දැනුම මුළු ත්‍රිපිටකයේම ඕදෙරිද? නෑ, ඒක ත්‍රිපිටකෙම අවශ්‍ය නෑ. හැබැයි ත්‍රිපිටකයේ කිසිදු දෙයක් නෑ දැනුමට නිවනට උපකාර නොවන. ඒකත් මතක තියාගන්න. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ තමයි ලොකුම වැරද්ද කරේ. සමහරට කියනවා දැනුම අවශ්‍ය නෑනේ. නිවන් දකින්න. දැනුම අතහරින්නේ නේ තියෙන්නේ. එන ලොකුම වරද කරලා තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙච්චර ත්‍රිපිටකය දේශනා කරපු. ඒක අරගෙන ආපු රහතන් වහන්සේලා. මේ කිසිවක් අවශ්‍ය නැහැ මේ වගේ දෙයක් කරන්න. මේකක්වත් සූත්‍ර තියාගන්න ඕනේ නැහැ. පාඩම් කරගන්න ඕනේ නැහැ. කියලා කිව්වනම් ප්‍රමාණවත්.
නමුත් උන්වහන්සේ කරේ නැහැ. උන්වහන්සේ දන්නවා. දැනුම මත තමයි මේ ගමන යන්නේ. හරි නිවැරදි මාර්ගෝපදේශකත්වය අවශ්‍යයි මුළු ත්‍රිපිටකයම. ඒ මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා. කොහොමද ඒක එකිනෙක නාට වෙන්නේ ක පුද්ගල ප්‍රතිපදයි. ඒ කියන්නේ එක දවසක් හොඳ ලස්සන ප්‍රශ්නයක් ඇහුවේ මහත්මේ. මේ සමහර දේශනා ලෝකයේ ලෝකයේ පිළිබඳ නිබිධාවට හේතුවෙන් ලෝකයේ ගැන ඉගෙන ගන්නද අපි ඕනේ. දිව්‍ය ලෝකේ විස්තරය අපි ළඟ තියෙනවා. බුදුරජාණන් සමහර දේශනාවල කියලා තිනවා සිංහව හතර දෙනයි. කෙනෙක් හිතනවා මොකද සිංහව හතර දෙනෙක්ගෙන් මොකද නිවනට ප්‍රතිලාභය? නෑ එහෙම හිතන්න හොඳ නෑ. සමහර අයට නිබ්බිදා උපදින්නේ තිරස්ඨාන ලෝකයේ විචිත්‍රත්වය දැක්කම. ඒක පුද්ගල ප්‍රතිබද්ධ දෙයක්. සමහර අයට නිබ්බිදා උපදින්නේ අපාය බය වුණම. සමහරුන් නිබ්බිදා උපදින්නේ මේ වගේ ගැඹුරු ධර්ම කරුණු ඇහුණම. අනාත්මය ඇහුණම. සමහර අයට නෝනේ පොදුනේ අබ ටිකක් අරන් එනවාම ගෙදරකින් ගිහිලා නේ. එක එක්කිනාට සංවේගයේ උපදින ක්‍රම මාර්ගයට ඇතුළු වෙන ක්‍රම විවිධයි. ඒ නිසා කවදාවත් ත්‍රිපිටක අධ්‍යයනයට ගරහන්නට එපා. ඒක පහත් කරන්නට එපා. බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රාවක ශාස්ත්‍රූවරේ උනාසෙට අවශ්‍ය වුණේ පුළුවන් තරම් සත්‍යය නිවන් දක්වන්න. ඒ සඳහා තමයි මේක නැවත නැවත දේශනා කරේ ධර්මයේ නානා ක්‍රම වලින් දේශනා කරේ. ඒ මහා ශාස්ත්‍රූවරේගේ ලක්ෂණයක්. එක ශ්‍රාවක පිරිසක් විතරක් නෙවෙයි. සමහරලාට උනාසෙ හිතනවා මේ ශ්‍රාවකයා මේක ඉගෙනගෙන මේ මල පූජා කරලා මේ පොඩි බම්පදේ අහලා සසර ගිහිල්ලා අනාගතයේ බුදුවරෙක්ගේ නිවන් දකින්න. ඒ කෙනාටත් මේ ධර්මයේ අවශ්‍යයි. එක්කෙනෙක්ට ඔක්කොම ධර්මය අවශ්‍ය නැහැ. එහෙමයි කියන්නට ඕනේ. එක්කෙනෙක්ට ඔක්කොම ධර්මය අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය වෙන මූලික સિદ્ધාන්ත ටිකක් තියෙනවා. ඒ මූලික સિદ્ધාන්ත ටික තමයි අපි ථේරවාදයේ නිස්සය මුත්තක භික්ෂුවට අවශ්‍ය වෙන දැනුම කියලා කතා කරන්නේ. අවශ්‍ය වෙන දැනුම කියලා කතා කරන්නේ. ඒක හොඳට බලන්න විමුක්තායතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රම පහකට අරිහත්ත්වයට එන්නට පුළුවන්. එකක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම දේශනාව අනිතේ ධර්ම මානසිකාරය ඔබ ඉගෙනගත්ත ධර්මයේ මානසිකාර කරන්න ධර්මයේ සජ්ජායනා කරන්න හතර මේක තුලින් රහත් වෙන්න පුළුවන් කෙනෙක් හරියට මේ මානසිකාරය සිද්ධ කරා හරියටම ධර්ම සජ්ජායනාව සිද්ධ කරොත් යට මාර්ගඵල කුසල් නෙවෙයි අරිහත්ත්වය ගැන කියන බුදුරණන් රහත් වෙන්න පුළුවන් ක්‍රම ථේරවාද බුදුදහමේ හැටියට නම් ඔබට රහත් වෙන්නට ඕනේ මාර්ගඵල ලබා ගන්නට ඕනේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මම වගකීමෙන් කියනවා A to Z විස්තර කරලා තියෙනවා. A to Z. දැනුම විතරක් තියාගෙන භාවනා නොකරන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ ගැරහුවා. දැනුමට ගැරහුවේ නෑ කවදාවත්. තුච්ච පොටිල කිව්වේ මොකද්ද? දැනුම තියෙනවා භාවනා නොකරපු නිසා. පුරවන එක සූත්‍රයක් බලන්න හොයන්න බලන්න දැනුමට ගරහපු ඉගෙනීමට ගරහපු එක සූත්‍රයක් හොයාගන්න බෑ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විජ්ජා මේ තමයි දේශනාව අහන්ඩ දරාගන්න කටපාඩම් කරගන්න සමහර කෙනා ගිරව් වගේ ධර්මයේ කියනවා නෑ බුදුරණන් හස් තමයි කියන්නේ ගිරව් එකේ පාඩම් කරගන්න වචසා සුතා දතා වචසා පරිචිතා වචසා පරිචිතා මනස මනසින් ඒ කටින් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ තමයි වචසා පරිචිතා මනසානුපෙක්කිතා ඊට පස්සේ තමයි මනසින් හිතන්නේ පාඩම් කරපු ධර්මය දිට්ඨියා සුප්පටි විජ්ජා එක ගැඹුරින් යනකොට විදර්ශනා නුවණක් දක්වා දියුණු කරගන්නට පුළුවන් ගැඹුරට ගියෝ ditthiya suppati ඒක ditthi nijjana kanti කියලා ditthi nijjana kanti කියන අර්ථ කිහිපයක් තියෙන එකක් තමයි විපස්සනා ඥානයි විදර්ශනාව සඳහා බුදුරජාණන් වහන්සේ දැනුම විතරක් නෙවෙයි ફોකස් කරේ දැනුම අවශ්‍යයි නමුත් ඒයින් නතර නොවිය යුතුයි එතනින් පණින්නට ඕනේ ඒක දැනුම අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිත පරිවර්තනයක් සඳහා යෑම සඳහා